ආයුබෝවන් සුබ මධ්‍යහනක් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9වන පාර්ලිමේන්තුව සඳහා සභිකයන් තෝරාපත් කර ගැනීමට පවත්වනු ලැබූ 2020 පාර්ලිමේන්තු මහමැතිවරණයේ ඡන්දය ගණනය කිරීමේ කටයුතු මේ බොහෝ දවන විටත් ආරම්භ වී තිබෙනවා දිස්ත්‍රික් 22ක ප්‍රධාන මධ්‍යස්ථාන 77ක් තුලදී මෙම ගණනය කිරීමේ කටයුතු මේ මොහොත වන විටත් සිදු වෙමින් පවතිනවා. තවමත් ප්‍රථම නිලචන්ද ප්‍රතිඵලය අප වෙත ලැබී නැහැ. නිලචන්ද ප්‍රතිඵල ලතසනින් එසනින් ඔබ වෙත ගෙනීමට සිත ප්‍රවෘත්තිංශයේ අපගේ කණ්ඩායම සූදානම් වෙමින් සිටිනවා. මෙවන් පසුබිමක් තුලයි අප ආරම්භ කිරීමට සූදානම් වන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය. මම ජුගන්ති මෛරිකා දැනවතහනේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත 2020 මහ මැතිවරණයේ ඡන්ද ගණනය කිරීමේ කටයුතු ප්‍රධාන ඡන්ද මධ්‍යස්ථාන 77කදී ආරම්භේ ප්‍රථම නිල ඡන්ද ප්‍රතිඵලය පස්වරු 1:30න් පසු මහ මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල ලදසැනින් එසැනින් සියත ටීවී තුලින් සියලු ඡන්ද මධ්‍යස්ථානවල පොලිස් ආරක්ෂාව තරකෙරේ කැරලි මර්ධනයේ සඳහා නිලධාරීන් 1263ක් පැය 24 පුරා පොලිස් මාර්ග බාධක ක්‍රියාත්මකයි ප්‍රදේශ ගණනාවකට තද වැසි සුලඟින් නිවාස 483කට හානි දේශපාලන විතය අවධානය 2020 මහමැතිවරණයේ ඡන්ද විමසීමට අදාළ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. ඒ ගණන් කිරීමේ මධ්‍යස්ථාන 77කදී මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හැමේ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ යම් ප්‍රමාදයක් සිදුවන බවයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ. 2020 පාර්ලිමේන්තු මහමැතිවරණයට අදාළ ඡන්ද විමසීමේ කටයුතු ඊයේ පෙරවරු 7ට ආරම්භ වී පස්වරු 5ට අවසන් කෙරුණා. දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 12985කදී මෙවර මැතිවරණය පැවති අතර සමස්ත ප්‍රකාශිත ඡන්ද 71ක් වූ බවයි මැතිවරණ කොමිසම නිවේදනය කළේ. ඒ අනුව ඊයේ පැවති ඡන්ද විමසීමට අදාළ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අද පෙරවරු 7ට ආරම්භ කෙරුණත් ඇතැම් ප්‍රදේශවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා තර්මක ප්‍රමාදයක් පැවති බවයි අදාළ ඡන්ද මධ්‍යස්ථානවල සිටින අප ප්‍රාදේශීය වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. කොළඹ දිස්ත්‍රික්කයේ තුල ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 4ක් ස්ථාපිත කර තිබෙනවා. ඒ කොළඹ රාජකීය විද්‍යාලය, ඩී.එස්. සේනානායක විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය හා තස්ටන් විද්‍යාලය. ශාලා විවෘත කිරීමට කටයුතු කරන්න. ගණන් කිරීමේ කටයුතු අතර සියලුම ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරීන් අවධාරණය කරයි. පස්තුන්රට විද්‍යාපීඨයේ තිස්ස මධ්‍ය මහාවිද්‍යාලය හා කළුතර මියුසිස් විද්‍යාලයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කොට ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයට අදාළවයි. කළුතර දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීම කටයුතු මේ වෙනිට ආරම්භ කළ තිබෙනවා. දිස්ත්‍රික්ක අයහපත් කාන්තාත්වය පැවතුනා. අපි අපිට පුළුවන්කම ඇතුණා පෙර රටටම ගණන් කිරීම ආරම්භ කළ බවන්න. ප්‍රථම අධිර අවසංගලා දෙවන අධිර අසංගු පසු තමයි ඡන්ද ප්‍රදේශ මට්ටමින් අපිට ඡන්ද ප්‍රතිපදින්න බලවන් ඉන්නේ. අපි හිතනවා පස්වරු දෙක විතර අපිට ඒ කටයුතු කරන්න පුළුවන් වෙයි කියලා. මාතලේ සංගමිත්තා ජාතික පාසල සහ ක්‍රිස්තුදේව ජාතික පාසලේ මාතල දිස්ත්‍රික්කයට අදාළව ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු කරන අතර එහි තැපැල් ඡන්ද ගණනය කිරීමේ කටයුතු සිදු කරන්නේ මාතලේ දිස්ත්‍රික් ලේකම් මාතලේ දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අද උදෑසන 8ට සාර්ථකව ආරම්භ වුණා. විශේෂයෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 3ක් පිහිටලා තිබෙනවා. ඒ වගේම උදෑසන කාලයේ සිට තරමක වර්ෂාපතනයක් මාතලේ දිස්ත්‍රික්කයට ඇදහැළුණා. බහිබර කාලගුණයක් අද දවස පුරාවටම මාතලේ දිස්ත්‍රික්කයෙන් අපට දක්නට ලැබෙනවා. ම
මාතලේ දිස්ත්‍රික්කයේ 2020 පාර්ලිමේන්තු මහමැතිවරණයට අදාළ ගණන් කිරීමේ කටයුතු ආරම්භ වුණා. මේ වෙන විට ගණන් කිරීමේ කටයුතු වලද පළවෙනි අදියර අවසන් වෙමින් පවතින්නේ. අපි ඒකට කියනවා බොක්ස් කවුන්ටර් කියලා. අපි අද දින කල්පනා කරනවා පස්වරු එක වෙන විට පක්ෂ ප්‍රතිඵල අපිට දෙන්න පුළුවන් වෙයි කියලා. ගාල්ල දිස්ත්‍රික්කයට අදාළව ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන තුනක් ස්ථාපිත කර තිබෙනවා. ඒ ගාල්ල දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලය, ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලය හා ගාල්ල ඇලෝසියස් විද්‍යාලය. ගාල්ල දිස්ත්‍රික්කයට වගේම ගාල්ල නගරයට ධාරණ නිපාත වර්ෂාවක් වගේම තද සුළඟක් ඇති වුණා. අපේ කාර්ය මණ්ඩලයේ ඉතාමත්ම යහුසුලුව ඒ සියලු කාර්යතමයන් කල්පනාකරණය කර ගැනීමෙන් සියලු බාධා මගහරවාගෙන ඔවුන් නියමිත වේලාවටම රාජ්‍ය නිලධාරීන් ඔස්සේවට වාර්තා කළ තිබුණා. පෙරවරු 7:30ට ඡන්ද ගණන් කිරීමේ ශාලා 108 හිගෙම ගණන් කිරීමේ කටයුතු නියමිත පරිදි ආරම්භ කරන්නට හැකියාව ලැබුණා. ගණන් කිරීමේ කටයුතු අපි අද උදෑසන ආරම්භ කළා. අපි ගණන් කිරීම ප්‍රධාන මධ්‍යස්ථාන දෙකක් කෑගලු බාලිකා විද්‍යාලයේ සුවන ජයන්ති මහාවිද්‍යාලයේ පවත්වාගෙන යනවා. දිස්ත්‍රික්කයේ සාමාන්‍ය තත්ත්ව සාමකාමී වාතාවරණයක් පවතිනවා. බලාපොරොත්තු වෙනවා මෙම ඡන්ද ගණන් කිරීම මනාපත් ගණන් කරලා අවසන් කරලා අපි රාත්‍රී 9:10 පමණ වෙන විට අවසන් කරන්න. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙන අනුරාධපුර මධ්‍ය විද්‍යාලය හා අනුරාධපුර ස්වර්ණපාලි ජාතික පාසල වෙත ඊයේ රාත්‍රී වෙන විට සියලුම ඡන්ද පෙට්ටි ගෙනවිත් අවසන්. අද උදෑසන මේ වෙන විට ඡන්ද ගණන් කිරීම ආරම්භ වී ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී ආර්.එම්. බණ්ඩේ නායක මහතා පවසා සිටියා. ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ 2020 මහමැතිවරණයේදී මන්ත්‍රී ධූර 9ක් තෝරා ගැනීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව 70%කට ආසන පිරිසක් ඡන්ද ලබා දී ඇති ආකාරය තමයි අපිට දකින්නට තිබෙන්නේ. ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාවක තොරතුරු ලැබුණු සෙනින් ලබා දීමේ බලාපොරොත්තුවෙන් අනුරාධපුර ඡන්ද ගණන් කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථාන වෙන අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ අසල සිට සමුගන්නා මා සියත ටීවී වෙනුවෙන් තම්ෂීර් හමින්. ඡන්ද ගණන් කිරීමේ කටයුතු අද උදෑසන 8ට ආරම්භ වුණා. සියලු කාර්ය මණ්ඩල ඒ වගේම නිසි ආරස්සාව ඒ සියලු කටයුතු හොඳින් සිදු වෙනවා මේ පරිසරය තුළ. දැනට මූලික ගණන් කිරීම කටයුතු බොහෝ දුරට අවසානෙමින් පවතිනවා. ඊළඟට පියවරවල් පටන් ගන්නවා. අපි බලාපොරොත්තු වෙනවා පළවෙනි ප්‍රතිඵලයේ මැතිවරණ ඡන්ද කොට්ටාස අනුව ප්‍රතිඵල නිකුත් කිරීම බොහෝ දුරට හවස 2 විතර වගෙනකොට පුළුවන් වෙයි කියලා. මාතර දිස්ත්‍රික්කයට අදාළව ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු කරන්නේ මාතර සුජාතා විද්‍යාලය, මාතර රාහුල විද්‍යාලය සහ මාතර මතේ මහවිද්‍යාලයේදී. මා මේ මොහොතේ රැඳී සිටින්නේ ත්‍රිකුණාමලය ප්‍රධාන ගණන් කිරීමේ මධ්‍යස්ථානය අභියසයි. ඊයේ සවස් යාමේ සහ රාත්‍රී කාලය වෙන විට මෙම ස්ථානයට සියලුම ඡන්ද පෙට්ටි ලැබුණා. ඊට අවස්ථාවේදී මේ ආරක්ෂාව ශ්‍රී ලංකා පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය විසින් මේ ආරක්ෂාව සලසා තිබුණා. ඒ වගේම CCTV කැමරා 26ක් මගින් මේ ආරක්ෂාව ඉතාමත්ම සුරක්ෂිත කර තිබෙන බව දිස්ත්‍රික් තේරීම් බල නිලධාරී අසංක අබේවර්ධන මහතා අපත් සමග පැවසුවා. පාර්ලිමේන්තු මැතිවරණයේ තිරුණාමල දිස්ත්‍රික්කයට අදාළ ඡන්ද ගණන් කිරීමේ කටයුතු තිරුණාමලයේ විපුලානන්ද විද්‍යාලයේ අද උදෑසන 8ට ආරම්භ වුණා. සියලුම නිලධාරීන් 7 වෙනකොට මේ ස්ථානයට වාර්තා කර තිබු නිසා අපිට හරියටම 8ට ඡන්ද ගණන් කිරීම කටයුතු ආරම්භ කරන්න පුළුවන් වුණා. අපි බලාපොරොත්තු වෙනවා මධ්‍යාහන වෙන විට පළවෙනි ප්‍රතිඵල නිකුත් කරන්න. ඒ වගේම සවස 6:07 විතර වෙනකොට සියලුම ප්‍රතිඵල නිකුත් කර අවසන් කිරීමටත් අපි විධිදාන යොදලා තිබෙනවා. මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 4ක ඡන්ද ගණන් කිරීමේ කටයුතු ඉතා කඩිනමින් සිදුවන බව කොළඹ දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී ප්‍රදීප් යසරත්න මහතා පවසනවා. අප දැන් සූදානම් කොළඹ රාජකීය විද්‍යාල පරිශ්‍රයේ පිහිටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ නවතම තොරතුරු දැන ගැනීම සඳහා අප සම්බන්ධ කරගන්නවායිම පරිශ්‍රයේ රැඳී සිටින අප මාණ්ඩලික වාර්තාකරු වත්සලා හෙට්ටිමුල්ල. ස්විස් මහමැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අද උදැසන 7ට දිවයින ඇති ඡන්ද මධ්‍යස්ථාන 77කදී ආරම්භ වුණා. කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 4කදී ඡන්දය ගණන් කිරීම මේ වන විට සිදු වනවා. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අප මේ මොහොතේ සම්බන්ධ කරගන්නවා කොළඹ දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී ප්‍රදීප් යසරත්න මහත්මයාව. අයබෝන ඔබතුමාට ඡන්ද ප්‍රතිඵලය කොළඹ දිස්ත්‍රික්කයේ කොයි වෙලාවට වගේ දෙන්න පුළුවන් කියලා ඔබතුමාට දල වශයෙන් කියන්න පුළුවන්ද?
කොළඹ දිස්ත්‍රික්කයේ මේසරේ ඡන්ද ගණන් කිරීමේ ප්‍රධාන පරිශ්‍ර හතරක් ක්‍රියාත්මක වෙනවා කොළඹ රාජකීය විද්‍යාලය කොළඹ ඩීඑස්එන් නායක විද්‍යාලය කොළඹ ඉස්පතන විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය තර්ස්ටන් විද්‍යාලයේ සිද්ධ වෙන්නේ තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු මෙම සියලුම ගණන් පරිශ්‍රවල ගණන් කිරීමේ ශාලා 298ක් ක්‍රියාත්මක වෙනවා මේ 298ේම ඡන්ද ගණන් කටයුතු ගණන් කිරීමේ කටයුතු හරියටම පෙරවරු 8ට ආරම්භ වුණා පෙරට ආරම්භල මේ වෙනකොට ඉතාමත්ම කාර්යක්ෂමව ඉතාමත්ම හොඳින් මේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු ශාලා පරිශ්‍රවල මේ වෙනකොට සිද්ධ කරනවා අපේ මැතිවරණයට අදාළ රාජකාරී සිද්ධ කරන සිටුම නිලධාරීන් ඒ වගේම පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වල ගේ අධීක්ෂණින් අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත් ඉක්මනින් සාමාන්‍යයෙන් පස්වරු එකෙන් පසු කුමන හෝ මොහොතක අපිට කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් කරා ගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා මොකද ඉතාමත් ඉක්මනින් මේ ඡන්ද ප්‍රතිඵල ගණනය කිරීම මේ වෙනකොට සිද්ධ වෙමින් පවතින එකට හේතුවක් තමයි මෙවර ඡන්ද ගණන් කිරීමේ ශාලා වැඩි කරලා තියෙනවා කොළඹ දිස්ත්‍රික්කයේ වෙන්දට 170ක් පමණ තමයි ක්‍රියාත්මක වෙන්නේ ශාලා මෙවට 298ක් ශාලා ක්‍රියාත්මක වෙනවා විශේෂයෙන්ම අර කොවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුකූලව තමයි මේ මධ්‍යස්ථාන සංඛ්‍යාව වැඩි කරලා තින්නේ මොකද නිලධාරීන් සීමිත සංඛ්‍යාවක් එක ශාලාවකට යොදව කරා ගන්න ඕන නිසා ඉතම සාර්ථක වෙලා තිනවා ඒක තාමත්ම සෞඛ්‍ය විධිවිධාන වලට අනුකූලව ඒක සිද්ධ කරනවා ඒ නිසා ගණන් කිරීමේ කටයුතු ඉතාමත්ම කාර්යක්ෂම සිද්ධ වෙන නිසා අපි හිතනවා ඉතාමත්මනින් කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රතිඵලයක් නිකුත් කරා ගන්න පුළුවන් වෙයි කියලා ඊයේ දින ඡන්ද ප්‍රකාශ කිරීම පිළිබඳව ඔබතුමාගේ අදහස කොහොමද කොළඹ දිස්ත්‍රික්කයේ 71කට ආසන්න ඡන්දදායකින් ප්‍රමාණයක් තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරලා තිනවා ඉතාමත්ම හොඳින් සාමකාමීව සාධාරණව සිද්ධ වෙලා තිනවා මේකේ විශේෂත්වය තමයි කොළඹ දිස්ත්‍රික්කයේ කිසිම ප්‍රචණ්ඩ ක්‍රියාවක් එහෙම නැත්නම් මැතිවරණයට සාමකාමී නොවන සාමයට බාධා වෙන කිසිම ක්‍රියාවක් වාර්තා නොවිච්ච මැතිවරණයක් තමයි මේ මැතිවරණය කොළඹ දිස්ත්‍රික්කයේ කිසිම ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වෙලා නැහැ විශ්වාසනීය නිල ඡන්ද ප්‍රතිඵලය සනින් කෙසනි සියත ටීවී තුලේ දෙදහස් විස්ස පාර්ලිමේන්තු මහමැතිවරණය නිල ඡන්ද ප්‍රතිඵල විකාශය ඡන්ද ගණන් කිරීමේ කටයුතු බාධාවකින් තොරව සිදුකිරීමට අවශ්‍ය ආර්ථිකව උපරිම ලෙස යොදවා ඇති බව පොලිස් මැතිපරණ භාර අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක් ධර්මසේන මහතා පවසනවා. ඡන්ද ආරක්ෂක කටයුතු සඳහා පොලිස් निरीक्षण දෙදහස් විස්ස මහ මැතිවරණයට අදාළව දිවයිනපුර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 77කදී ඡන්දේ ගණන් කිරීමේ කටයුතු සිදුවන හේයින් අදාළ මධ්‍යස්ථාන අවට ආරක්ෂාවතර කිරීමට පොලිසිය පියපරගෙන තිබෙනවා. ඒ අනුව අදාළ ආරක්ෂක කටයුතු සැලසීම පිළිබඳව පොලිසියේ මැතිවරණ භාර අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ධර්මසේන මහතා මෙලෙස අදහස් පළ කළා. ඒ අනුව ගණන් කිරීම මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා අපි ගණන් කිරීම මධ්‍යස්ථානවලට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හෝ පොලිස් අධිකාරී නිලයෙන් යුක්ත නිලධාරීන් සමගම නිලධාරීන් 52ක් මේ වන විට යොදා තිබෙන ඒ අනුව නිලධාරීන් 3328ක ප්‍රමාණයක් ගණන් කිරීම මධ්‍යස්ථානවල ඇතුළත රාජකාරී සඳහා යොදා තිබෙනවා පිටත ආරක්ෂක වළල්ල සඳහා අධීක්ෂණය කරනවා විශේෂකාරී බලකායේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේද නිලධාරීන් කණ්ඩායමක් ඇතුළු නිලධාරීන් 735 දෙනෙක් ඒත් එක්කම
ගණන්කිරීම මධ්‍යස්ථානවල පිටත ආරක්ෂක වළල්ලට අපි විශේෂකාරී බලකායේ නිලධාරීන් 3200ක ප්‍රමාණයක්. ඒ කියන්නේ එක ගණන්කිරීම මධ්‍යස්ථානයකට නිලධාරීන් 50 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යොදා තිබෙනවා. නිලධාරීන් 5 දෙනෙකුගෙන් යුත් ජංගම සංචාර 3069ම ක්‍රියාත්මකයි. ඒ ජංගම සංචාර වලින් ඡන්ද ගණන්කිරීම මධ්‍යස්ථානවල ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ආවරණය කරනවා. ඒත් එක්කම කැරලි මර්ධන කණ්ඩායම් 153ම ක්‍රියාත්මකයි. ඒ අනුව නිලධාරීන් 1263ක් අපි සූදානම් කරලා තිනවා මේ කැරලි මර්ධන කණ්ඩායම් සඳහා. දෙවිනපුරා මාර්ග බාධක 269ක් පැය 24 පුරාම ක්‍රියාත්මකයි. මාර්ග බාධක වලට අදාළ නිසි උපදෙස් පොලිස් මූලස්ථානය වැඩබලන පොලිස් ප්‍රතිතුමා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රතිතුමා මැතිවරණ විසින් ලබා දීමක් සිදු කරලා තිබෙනවා. පොලිසිය විශේෂකාරී බලකාය සහ සිවිල් ආරක්ෂක බලකාය නිලධාරීන් 82091ක් පමණ ප්‍රමාණයක් මැතිවරණය සඳහා සක්‍රියව දායකත්වය මේ වන විට ලබා දීලා තිබෙනවා. පශ්චාත් මැතිවරණ කාලය තුලදී මාර්ග බාධක ජංගම සංචාර පාමුර සංචාර මගින් තම ප්‍රදේශය ආරක්ෂා කරන ලෙසට කොට්ටාසපාර නිලධාරීන්ට මූලස්ථාන ප්‍රධාන පොලිස් පරිශ්‍රයතුළු සියලුම නිලධාරීන්ට පොලිස් මූලස්ථානයේ විසින් නිසි උපදෙස් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය නීති උපදෙස් ලබා දීලා තිබෙනවා. මේ අතර අදාළ ආරක්ෂක කටයුතු පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද උදෑසන කොළඹ පීටී ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන අවට නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. බස්සාහිර පළාතේ තිබෙන සියලුම ගණන්කිරීමේ මධ්‍යස්ථාන ඡන්ද ගණන්කිරීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒ සියලුම මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් ඒ වගේම විශේෂ කාර්ය බලකාය යොදවලා ඉතාම ඉහළ ආරක්ෂාවක් යොදවලා තියෙනවා. කිසිදු සිදුවීමක් බස්සාහිර පළාතේ මැතිවරණයට අදාළව වාර්තා වෙලා නැහැ. විශේෂයෙන්ම ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ කිසිම පැමිණිල්ලක් ලැබිලා නැති බව අපි විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍යයි. අද දවසේත් ඒ වගේම හෙට මේ කටයුතු අවසන් වෙන දක්වා මේ ආරක්ෂක කටයුතු එක දිගටම පවත්වාගෙන විශේෂ රථ වාහන සැලැස්මක් ආදිය දොලා තිනවා. ඡන්ද ගණන්කිරීම මධ්‍යස්ථාන අවට කිසිදු තදබදකින් තොරව ඉතාමත්ම හොඳින් ඉරටිතු කිරිගෙන බව නිරීක්ෂණය වෙනවා. බස්සාර පළාතේ සියලුම පොලිස් වසම්මල මෙවෙද්දි පශ්චාත් මැතිවරණ ආරක්ෂක සැලැස්ම ක්‍රියාත්මක වෙනවා. පොලිස් ජංගම සංචාර ඒ වගේම අනිකුත් ආරක්ෂක ක්‍රියාමාර්ග මාර්ග බාධක ආදී ක්‍රියාත්මක වෙනවා. කිසිදු ආකාරයකින් මැතිවරණ නීති රීතීන් හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට කිසිම අවස්ථාවක් නැති ආකාරයේ ආරක්ෂක සැලැස්මක් අපි ක්‍රියාත්මක කළා. මේ ඡන්දයට අදාළ නීති රීති යටතේ මැතිවරණය අවසන් වෙලා සතියක් යනතුරු මැතිවරණ නීති ක්‍රියාත්මක වෙනවා. ඒ කාලවකවානුව ඇතුළත කිසිදු ආකාරයක මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට අවස්ථාවක් නැහැ. 2020 පාර්ලිමේන්තු මහා මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම ඉකුත් 25 වනදායින් අවසන් වුණා. ඒ අනුව තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු මෙවැනි විට දිස්ත්‍රික්ක 22ක් මුල් කර ගනිමින් ආරම්භ වී තිබෙනවා. දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවක නිවාස 483කට හානි සිදු වී ඇති අතර පුත්කලින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
දිවයිනට බලපායති අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් දිවයින හරහා සුළඟේ වේගය වැඩිවීමක් සහ දිවයිනේ නිරත දිග ප්‍රදේශවල වැසි තත්වයේ තරමක වැඩිවීමක් අද දිනේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළට ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාම හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බැවින් වෙරළ ආසන්නයේ ජීවත් වන ජනතාව මේ පිළිබඳව අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසටද එම දෙපාර්තමේන්තුව තවදුරටත් දන්වා සිටිනවා. මේ අතර අද අලුයම දැඩි වර්ෂාව සමග හමා ගිය සුළං තත්වයේ හේතුවෙන් උඩහමුල්ල ඩිපෝවේ රථවාහන අංගනේ නවතා තිබූ බස් රථ තුනකට අලබහානි සිදු වී තිබෙනවා. මේ අතර කුරුණෑගල මහගම ග්‍රාම සේවා වසමහරහා අදාළුවම හමාගිය සුළඟින් එම ප්‍රදේශයේ නිවාස 25කට දැඩි හානි සිදු වී තිබෙනවා. එමෙන්ම මේ හේතුවෙන් එම ප්‍රදේශයේ විදුලිය සහ දුරකථන සම්බන්ධතාද මේ වන විට බිඳ වැටි ඇති අතර ආපදා කළමනාකරණ අංශය සහ යුද හමුදාව එක්ව එම ප්‍රදේශයේ තත්වය යථා තත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි අප වාර්තාකරුව සඳහන් කළේ. ගාල්ල දිස්ත්‍රික්කයේද අද අලුයම් කාලයේ සිට ධාරානිපාත වර්ෂාවක් ඇදහැරෙනු බවයි ගාල්ල ප්‍රදේශයේ අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර ගලේවිල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මීවල පතහහා පහළ වැව යන ගම්මාන හරහා හමා ගිය දැඩි සුළඟින් එම ප්‍රදේශයේ නිවාස සහ වෙළඳසැල් රැසකට හානි සිදු වී තිබුණා. මෙලෙස දිවයිනට බලපායති අයහපත් කාලගුණ තත්වයේ පිළිබඳ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රදීප් කොඩිපිලි මහතා මෙලෙස අදහස් පළ කළා. එම නිවාස හානි විදිහට මුළු ප්‍රමාණය නිවාස 483කට සහ එම තත්වයේ දැනට යාවකාලීන වෙමින් පවතිනවා. මෙම නිවාස 483 මෙම දිස්ත්‍රික්කයේ 10 පුරාවටම වාර්තා වෙනවා. මෙම තත්යන් තවදුරටත් බිම් මට්ටමේ යාවකාලීන වෙමින් පවතින බව අපේ දිස්ත්‍රික් වාර්තා අනුව පෙනී ගිහිල්ලා තිබෙනවා. විශේෂයෙන්ම තුවාල කරුවන් මේ වෙනි විට 5 දෙනෙක් වාර්තා වෙනවා. මෙම නිවාස හානි වෙනුවෙන් ලබා දිය හැකි උපරිම සහන ලබා දීම සඳහා ජාතික ආපදා සහන සේවය මධ්‍යස්ථානයේ වෙත මෙම තොරතුරු සහ අවශ්‍ය තොරතුරු ලබා දීම අඛණ්ඩව සිදු කරලා පවතිනවා. ජාතික අපදා සහන සේවය මධ්‍යස්ථානයේ මගින් අඛණ්ඩවම පීඩාවට සහ විපතටපත් ජනතාවට සහන සැපීමේ කටයුතු සිදු කරමින් පවතිනවා. ඒත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ත විකාශය මේ නිමාවට පාර්ලිමේන්තු මහමැතිවරණයේ ඡන්දය ගණනය කිරීමේ කටයුතු මේ මොහොත වන විටත් සිදු වෙමින් පවතිනවා. දිස්ත්‍රික්ක 22ක් මුල් කර ගනිමින් ප්‍රධාන ඡන්ද ගණනය කිරීමේ මධ්‍යස්ථාන 77කදී මෙම ගණනය කිරීමේ කටයුතු සිදු වෙමින් පවතින මොහොතක අප සූදානම් ප්‍රථම නිල ඡන්ද ප්‍රතිඵලය අපට ලද සැනින් එසැනින් ඔබ වෙත ගෙනෙන්නට රැඳෙන්න සියත ටීවී සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.